Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. මේ ගම්මානයේ පවුල් 50කට අධික සංඛ්‍යාවක් අදටත් ජලය ලබා ගන්නේ මහ පුතාණ වැවෙන්. නමුත් මෙම වැවෙහි ජලය බීමට සුදුසු තත්ත්වයක නොවේ පවතින්නේ. තේහුණු කරලා බිව්වහම කේතලේ සුදු පාට මණ්ඩි. දැන් කේතල්ව තේහුණු කරන්න බෑවත් තිල් වෙලා වතුර බහිනවා. එයි මණ්ඩි මේවා වෙලා ඉතින් මිනිස්සු ඒ වාගේ තත් අසරණ තත්ත්වයට මිනිස්සු පත් වෙලා ඉන්නේ. පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට අවම වශයෙන් කිලෝමීටර් 6ක දුරක්වත් යාමට සිදුව තිබෙනවා. එතරම් දුර ගියත් පිරිසිදු ජලය නොමිලේ ලබා ගන්න බෑ. ජල පවිත්‍රාගාරයකින් ලීටරයක් අලෙවි කරුණේ රුපියල් 2ක් 3ක් අතර මුදලකටයි. හරිහමන් කුලී රැකියාවක් නැති ගොවිතැන් බිඳ වැටී ඇති තත්ත්වයක පානීය ජලයට මුදල් වැය කිරීම දැන් මේ ගම්වාසීන්ට බරපතල ප්‍රශ්නයක් වෙලා. ඒ අතර වාරේ වනාලින්ගේ තර්ජන වලින්ද අඩුවක් නැහැ. මේ වනාලින්ගෙන් බේරිලා වතුර සපය ගැනීම අපිට හරි අපහසුයි. මේ අපහසුතාවයට පිළියමක් සකස් කරලා දෙන්න කියලා ඔබතුමාලට අපි දෑත් එක් කරලා වැඳලා ඉල්ලා හිටිනවා. අදාළ බලධාරීන් සහ දේශපාලන අධිකාරිය මොනතරම් දැනුවත් කරත් මෙතෙක් පානීය ජලය මේ ගමට ලැබී නැහැ. ගමේ වැඩිහිටියන් බොහෝ දෙනෙකු අද වකුගඩු රෝගීන් බවට පත් වෙලා. මේ නොබී හිටියත් ඉබහට අපි ළමයි ඉන්නේ නැහැ. ළමයි වතුර ටික ඉල්ලනවා. කෑම නැතුණත් වතුර ටික ඕන. ගිහිල්ලා ගේන්නේ වතුර. ඒ ගේන්නේ බයිසිකල් නැහැ. වයසක කට්ටිය ඉන්නවා. ගෙවල් වල පොඩි දරුවෝ ඉන්නවා. වතුර බීමට කිලෝමීටර් 6ක් 7ක් ඈත දුර යන්න ඕනේ. ඒකෙන් වතුර ගේන්නේ. ගෑයේ වතුර බට බොණ්ඩ බෑ. කිව්ල. අපිට මේ වටේ ප්‍රතිකාරයෙන් එනවා. ඡන්දේ ගාට අත අද එනවා කියනවා. හෙට එනකොට රැස්වීම තියනකොට රැස්වීම තියනකොට අපි තේ හදලා දෙනවා. කන්න බොන දෙනවා. දීලා බෙරලා අරක දෙන්න කියලා. අද වෙනතුරු කිසිම දෙයක් දෙන්නේ නැහැ. එයින් පස්සේ ගම් පැත්ත පාරට එන්නේ නැහැ. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව